අද සාමාන්‍ය සමයේ 23 වෙනි සතියේ සඳුදා දිනයි. සුදු පාලුතුමා කොලේසි සංඝයට ලියන ලිපිය එක්තරා තැනක මෙන්න මෙහෙම දෙයක් සඳහන් කරනවා. දෙවන හන්සේ මට ඔබ හා සම්බන්ධ වගකීමක් දීලා තියෙනවා. ඒ වගකීම නම් උන්වහන්සේගේ පණිවිඩය සම්පූර්ණයෙන්ම ඔබට දන්වා වදාරන්නට කියන දෙයයි. ඇයි මේ පණිවිඩය සම්පූර්ණයෙන්ම දෙන්න ඕන කියලා කියන්නේ? මුළු මොහොතේම කරදිය ජලය වැවකට තටාකයකට බෞසරයකට හිස් කරන්නට බැහැ වගේම දෙවනහන්සේ කියන ඒ මහා පාරිපූර්ණත්වය සීමා සහිත වූ මනුෂ්‍ය බුද්ධියට ග්‍රහණය කරගන්නට හැකියාවක් නැහැ. ඒකට එක්තරා හේතුවක් තිබෙනවා. ඒ තමයි මනුෂ්‍යයා තමන්ගේ බුද්ධිය තුළ සීමා සහිතයි. ඒ වගේම මේ මනුෂ්‍යයා සමහරට දේවල් අර්ථකථනය කරන්නේ හුදෙක්ම තමන්ගේ දෘෂ්ටි කෝණයට, ඒ දුර්වල වූ සීමා සහිත වූ දෘෂ්ටි කෝණයට අසු වෙන ටික විතරයි. කෙනෙක් සමහරවිට ඉදිරිපත් කරන්නේ දෙයක් තමන්ගේ වාසියට, ඉතිය තුළ තමන්ගේ හැඟීම් දැනීම් සාන්තර්පණය කිරීමට අවශ්‍යතාවය කැටි වෙලා තියෙනවා. ඒ වගේම තමයි යමෙක් සමහරට දෙයක් වාර්තා කරන්නට පුළුවන්. තමන්ට හරි කියලා හැඟෙන දෙය. නමුත් එය සමහර වෙලාවට යථාර්ථය තුළ හරි නොවෙන්නට පුළුවන්. මෙන්න මේ ගැන හිතලා තමයි සුදු පාලුතුමා අපිට ඒ වචන පෙළ පවසන්නේ. දෙවියන් වහන්සේගේ පණිවිඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න. සිත සුවිශේෂ වාක්‍ය තුළ අපි දකිනවා ජේසුන් වහන්සේ සබත් දවසේදී ධර්මශාලාවට ගිය වෙලාවේදී අතපන නැති මිනිස්සෙක්ව දකිනවා. පරිසිරි සතිසිරි ජේසුන් වහන්සේ දිහා බලාගෙන අවස්ථාවක් එළබෙන තුරු ඉන්නේ උන්වහන්සේ වල්ලා ගන්නට. මේ පුද්ගලයාව සුව කරයිද නැත්ද මේ සබත් දවසේදී? ජේසුන් වහන්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. සබත් දවසේදී වඩාත්ම කළ යුත්තේ කෙනෙකුට යහපත කිරීමද අයහපත කිරීමද? ප්‍රාණයක් නැති කිරීමද ප්‍රාණයක් දීමද? ඕන කෙනෙකුට පැහැදිලි විය යුත්තේ කුමක්ද කියන එක. නමුත් සතිසිවරු පරිසිවරු දේශුන් වහන්සේව අල්ල ගන්න ඒ බලාපොරොත්තුවෙන් සිටිද්දී තමන්ට ඒ පණිවිඩයේ ඇත්ත නැත්ත හරියාකාරව ග්‍රහණය වන්නේ නැහැ. ග්‍රීක වචනයක් තියෙනවා එපිකිය කියලා. මෙපිකිය කියන වචනේ තේරුම තමයි නීතියක රීතියක ස්ප්‍රීතුව කියන දේ. දසපනතේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි පනත තුනෙන් කතා කරනවා දෙවියන් වහන්සේ ගැන. ඉතුරු පනත හතෙන් කතා කරනවා මනුෂ්‍යයා ගැන, අසල්වැසියා ගැන. ජේසුස් වහන්සේ මේ තුල අපිට කියන්න උත්සාහ කරන්නේ වඩා අවශ්‍ය වන්නේ නීති රීති පිළිපැදීමට වඩා ඒ නීති රීති දීලා තියෙන්නේ කුමන හේතුවක් වෙනුවෙන්ද? ඒ ස්ප්‍රීතුව කුමක්ද? මේ පණ දීලා තියෙන දෙවියන් වහන්සේටත් තමන්ගේ සහෝදර සහෝදරියටත් ගෞරව කරන්න, ඒ වගේම ආදරය කරන්න කියන හේතු මතයි. නමුත් අපි අද ග්‍රහණය කරගෙන තියෙන්නේ නීතිය පිළිපදින්නට ඕනේ. ඒ නමුත් ඒ නීතිය තුළින් උපනන්වන්නට උත්සාහ කරන ඒ නීතිය ස්ප්‍රීතුව මනුෂ්‍යයාට දෙවියන් වහන්සේට ආදරය කරන ප්‍රේම කරන්නට කියන කොටස මනුෂ්‍ය ජීවිතවලින් හැලිලා. ඒක නිසායි සුදු පාවුලතුමා එදා ඒ සංකේතී ආකාරයෙන් ලියන්නේ. අපිත් අද දවසේ සිතට ගනිමු ජීවිතයේ යථාර්ථය දෙවියන් වහන්සේගේ දිනිත්වලින් දැකලා තේරුම් ගන්නට. අපේ වාසිය උදෙසා දේවල් කරනට වැඩිය
දෙවරාජ්‍ය ව්‍යාප්ති වෙනුවෙන් අපි යමක් කරන්නට වෙරදරමු. ඔබ සැමට ජෙස්පිටා.